සැස් පල ජීවිද්‍යාව වැඩස්රහන් මාලාවේ අපි සාකච්ඡා කරන්නේ දෙවෙනි එකකේවන ජීවි රසානික සහ සයිලිය පදනම. එයටද අපි අවසන්කරා ජීවේ රසානික පදනමු බොල බලන්න නැති මේයට අප ඉදිරිපත් කරා ප්‍රයගිකත් විද්‍යාරය අපිටිකරපු ජයරතන ශද්ධාල වි්‍යාරල් ටිත කරපු මොනසකරයිට එමනැත්තම් ඔක්සි හාරක සින හඳුනාගැනීම පරරික්ෂා ඉල නිරොක්සිහාහරක සීනේ හඳුනාගෙනමි පරිීක්ෂා ඒවගේම ලිපිඩ ඇත මේද ප්‍රෝටීන හඳුනා ගැීමේ පරික්ෂා අපි දැම්ම අද පාඩමේද අපි සාකච්ඡා කරන්න යන්නේ ජීවේ සයිලිය පදනම කියෙන ඒකකය ජීවේ සයිලිය පදනව උබදන්නවා ජීවින් ප්‍රධාන වශයෙන් මූලිකම හැදලා තියෙන්නේ සයිලවලින් අපිගැනා මුල් පාඩමිත් අප කිව්වා ජීවින්ගේ මූලික වියුහමේසා කෘත්තිම ඒකකය වන්නේ සයිලය කියලා ගොඩනැගල හෙදල ති එයන්න ගඩල් ලොලින් වගේ මේ ඔගුබ්බගේ මිස් දේහේ හැදලතියන්නේ සයිලලින් සයිල සයිල එක්වෙලා තමයි අපි හැදලතේ අමසානවශයෙන් සීලුම ජීවක්‍රයා සිදුවන්නේ මෙම සයිලවල ඔබ කුමත් කවද කෙල හොත් හෙම ඔබ කියන්නේ මේ සයිල සයිලවලින් තමයි සයිල මියගයත්තම උබමයයි ඉරිං අපි කිව්වා නිර්දේශයේ අපි න ගෙෙනුම් පල අනුව සාච්චා කරන්න කලා ජීවේ සයිලයේ පදන වැැට ඉගරුම් පල දෙකක්ත්වේනවා සයිලවාදය පිළිබඳව විද්‍යාෂය දායකත්වයි සයිලවාදයයි අවි සයිල කියන එක හැට පේන්නේන පවේ හැට පේන අනිවිීක්ෂලින් තමයි පේන්නේ. පෙරදිග හුඟක්කේවත් දෙවුණු කරත් මේ වීදුරු සහන්විීක්ෂ භාවිතය හුඟක් අවි යුරෝපයේ ජර්මනයම තම හුඟක් මේවාවඉති සයිලවාදය නැතම් මේ කුඩා වස්තු අපේ ඇහැට නොපෙන තරම් කුඩාජීවි නිරීක්ෂණය කිරීම හැකියාව අන්විීක්ෂ මගින්තමා අපට ලැබුණේ ඇමුලින් මහල කියර තියෙන්නේ සයිලය පිළබඳ යිතිහාසික පසුබිම එටමයි සයිලවාදය එන් උප සැයිල ඒක කවල විිය්හෙ මේක යටති සාකච්ඡා කරනවා මේ සයිලය තුළ තියෙන එක වහ උපැල්ල වියහ ඉදරිකා ක කියලත් කියන මුත් මෙට දැ නිශ්ෂත වචනත උපසයිලව්ූහ සා ඒවායේ කෘත්තිය විශ්ලේෂ තා මෙම පාඩමය කරන්නේ. මේ අන මුලින් අපි අද කරන්න ඇන්නේ සයිලවාදය මතකති මට මීට පෙරකිවූ අපි සීලු ජීවින් සයිලවලින් සෑදිලා තියෙනවා ජීවවින්ගේ සංගධන මටම් මටතෙ ජීවින් ප්‍රධානශයෙන් හැදලතිෙන ජීවින් වගේම පරමාණුවලින් එ එක තන අනුසෑ දෙනෝ අනු කියන අකාභනිිකනුුවවෙන්න පුනං චල වගේ කාබනිිකා අනු තියෙන කාබෝහයිටරේට ලිපිඩ පෝටීන නික්ලේකම්ලඒවගෙතලා ඇතිෙන සයිල්ලේ තුළ තියෙන උපසයිලි විය්හුව මයියට කොට්‍රියාවගේ එවෙන් ඇතිෙන ජීවින්ගේ මූලික ඒ එකකේවන සයිලේ තුර සයිලවලින් තම හැදලතින් ඒක සයිල් ජීවක් ගත්තුොත් ලැමඩ මනාස් වගේ ඒ සපූර් දේ හදලති තනිසයිලකින් දැනති කැටබමන සහටගොල්ල සාමාන්‍ය පෙළේදී හැදරුවත් දන්න මේ වගේ ඒක සයිලික ප්‍රටිස්ථාවක් ඇල්ගාවක් එයාගේ සම්පූර්ණ ජීවම් හෙදලතියෙන තනිසයිලයකින් ඒවගේම බහුසයිලික ශාකසා සතුන් සයිල විශාල සංඛ්‍යාවකයෙන් අපි වගේ විශාල බහුසයිල ජීවින් මනිසා සයිල්ල ්‍රීියන ගානකින් තමයි හැදලතින්. අපි මුල්නුත් කිව්වා ජීවිීන්ගේ මූි මොනසා මොන එකකේ සයිලේද. වියූහමය සහ කෘතිම එකකේ සයිලේ එකඇන අපේ ජීවියෙක් ගත්තොත් අවසාන වශයෙන් සිලුම ජීවක්‍රයන් සිදුවනි සයිලය තුළ බියහොයත්තින් ගත්ත මූලික වශයෙන් තයෙන සයිලයක්. ද්‍රව්‍යවල සයිලයක් මගේ නිරෝපණය වන සංෙධාන මට්ටම් මගින් ජීවය සීලු ලක්ෂණ පෙන්වයි. ඒ සැල්ලක ජීවයකුගේ හෝ බහු සයිල්ලික ශාකසා සත්වයන් කිවද සයිලට පහමටමක් ජීවලල් සැලකය නොහැ එකතම අප ිස්සලත් කිවේ බහුගේ බහුවර්ණ වල පතහලා තිබුණා ජීව පවතින කුඩාම ඒකේ වන්නේ කුොමද කියලා ජීව පාතර කුඩාම එකකේ වන්නේ සයිලේ. ඉතිං මේ සයිල ගැන ඉස්සල ැනහිට යනෑන සයිලකන සංකල්පේ දවුණු කරන්න වැඩගත්ව වන ඒකාලඉතිරපු සයිලවාද. වාදරත් ඉස්සල ඇතරම මේ අන්විීක්ෂ භාවිතය ගත්තොත් ස්සලාම රොබට් හුක් තමයි සල්ලානිීක්ෂයක් භාවිතා කරලා වල්ක සයිලයකෙන් පොරොප කැබැල්ලක් නිරූපණය කරා බැලුවවා බැල්ලායා මෙම දැක්කා කෝෂ වගේ විය්හ තිමන්න මේ කෝෂ වගේ විය්හ රොබට් හුක් නම් කරා සයිලේ කළ ර සයිලේකෙන නොමදැම ොබට් හුක් ඒ රබ් හුගේ අන්වේක්ෂයඇතරම රොබ හුක් අන්වීක්ෂාධනක්කනම ඒක ති අන්වීක්ෂර සෑනත වයා ගෙදර ලස්සට මේගේ කැටයන්හෙම දාලලා හදල තිබල ඉතිං රොබට හුක් ඒවා ඇතරම ඒක ජා ැල් රක්ටේ හුක් කියය බල ඉතින් අනිතේ රොබ් හුක්් කතාාග්‍රහම ලස අන්වේක්ෂයීමම රබ් හක් ඇයගීමම දෙ නොල ඒවගේ කාන්වීක්ෂයක් මෙම ලස්සනට වීදුර වලින් හදලා මේකින් මේමගේ ය ල්ැබැල්ලක් වල්කැබැලක් කියල කියන්නේ ශාකයක පොත්ත දැනන දදුතිී වර්ධනය විච්ච කාෂ්ටේ ශාක පිටිමතියන පොත්ත දුගරුපාට ඒ පොත්තේ කැබැල්ලක් අන්වික්ෂම් බලපවාන් මේ මගේ කෝෂ වගේ වා දැක්ක ඒක තමයි මෙයා මේ තමයි පුද්ගලය ප්‍රථම් වරට සයිලයක් කියෙනෙක දැක හඳුනාගෙන වාර්තාකර පවස්ථාව රොබට් හුක් තමයි සෛලයකනෙන වශචනය ලබාදුු. ත් ඒ කාල හි හිටියඇ ලහහ රොබට් හුක් මත්මයා සයිලේ හොයා ගන්නකොට ඇන්න්වෑ ලිවෙන් හුක් තමයි සුද්‍රර ජීවින් ඇහැට නොපෙන තරම් කුඩා ජීවින් ස්වාගත්තේ. මෙය ඇතරම ලැබ්බේ එක වැඩ කරන්න පු කෙනෙක් කියල තමයි කියන්න මෙයා ඉන්න අතර මේ මගේ සරලා අන්වික්ෂයක් කන තනිකාචයක් සහිත අන්වීක්ෂයක් නිකාචයක් සහි අනවික්ෂයක් බල්ල මේ ලැබෙේ ඇති පික්ච වැහිවතුරු වගේ ෝ බල්ල ඉන්නල ඉතිකුට එය දකල තියෙනවාමන්න මේමගේ ජීවීන් අද අපි මෙවට කියනව බැසිලස් බැක්ටීරිය කළ දඩ්ඩාර හැදි බැක්ටේරිය ඒවගේමම චලනය කරන හැඩිති බැක්ටීරිය ඉලට කොකස් හැරදි බැක්ටේරිය මෙවත්ය දඩ්ාකාර හැඩදි බැක්ටීරිය සහ මේ එක සයි මේගේ එකසෙල ශුද්‍රන් එක සැයිලක ශුද්‍රජීන් දැකලා වර්තා කර. එතකොට අපි ඒ දක්වා දැන හිටිය ඇැට පෙනන ලෝකයේ විතරයි ඇට නොපෙන ලෝකෙත් ශුද්‍රජීව විද්‍යාවේ ශුද්‍රජීවීන් ප්‍රථමය දැක හඳුනාාගෙන වාර්තා කරේඇන්වන් ලිවන් හුක් මේතියෙන් එයාගේ අන්වීක්ෂතියෙන් එහු දැක්ක ජීවීන් වර්ග ත්‍රේයා තමයින්ව ල හුක් ශුද්‍ර ජීවිීන් ප්‍රථමයෙන් හඳුනාගෙන වාර්තාකරපු විද්‍යාඥයක් සම්පර්පොතේ තියන හෙමයි ඇන්ටවෑන් ලිවෙන් හුක් එක්දා සයිසේ පනා මෙයා හිට එක්දා සයිසේ හැට පහයිමිකල සමකාලීනයෝ රොබට් හුක්ගේ සමකාලිනයකු වන ඇන්ටන්වන් ලිවෙන් හුක් විසින් ඒක සයිලක ජීවන එවගලන එවගලිනත් හඳුරගත්තා එවගලනනා කියන අප අපි දන්න මේ වගේ ජීවිෙක් එක කශිකාවක් තියෙන ප්‍රටිස්ා කියන රාජධානයට ඇත්තන ජීවයෙක් එවලිනාසාහ බැක්ටීරයා ප්‍රථමයෙන්ම විස්තර කරල වාර්තා කරේඇන්න්වන් ලිවෙන් හක් තුරය තමයි මුලින්ම සවිද ඉතිහාසේදී වැදගත්තන විද්‍යාකයෝ දෙන්න රොබට් හුක් සහඇන්වන් ලිවෙන් හුක්. ඉඩපස්සේ සයිවාදනැ මුල්ම සයිලපිද යිතිහාස කොස්සමේද දක් සයිලවාදය. ිත් කිරීම දගත්වනු විද්‍යාඥ තුන්දනෙක්කන්නවා මැතැ යිඩන් තඩෝ න් සරඩචෝ එක්දරසි තිස්සේකේ හිටපු මැතැන් යිඩන් ජර්මන් ජාතික ද්විධද විද්‍යාක්ින්. මෙ ශාකපට කද්‍යනය කරලා කිව්වා සීලු ශාක සයිලවලින් සෑදිලා තියෙනගෙන ශාකට අදන කල සීලු ෂාක සයිල්ලවලින් සෑදිලලා තිනා කලා කිව්වා එයාගේ සමකාලනට යාලුවෙක් වෙන්න ඇතිේගේ වාන් යක මදැකිකුවා සලු ශාක සයිලින් සේදියඇකළ ඔයාක කියන්න සීල්ු සත්වයන් සයිල්ලවලින් සෑදියඇයක තීඩු ශ්වාන් කියන්නේෙත් ජමන්ජාතික සත්්‍ය විද්‍යාය ඔහු සත්තපටක නිරීක්ෂණය කරලා සීලු සත්තපටක සයිලවලින් සෑදිලා තියෙනවක්ල නිගනය කර එතකොට හැබැයි මෙෙමයි ද මේක වාදයක් වශයෙන් ගත්තු හර්ම නියමයක් නෙමමික වාදය නියමයක් කිව්වනම් සියලු සත්ත්වයන් කිව්වොත් හැම සත්්‍යයක්ගම එක බලන්න නොමුත් මෙයාහෙම කරේනෑ දෙකතුනක් බලලකිව්වා දැ සමහර ජීවිද්‍යාවේ නම වි්‍යාවතය න නියමයි වාදයි මෙෙන්ඩල්ගේ නියම තුනට අනුපාතය නමට තුනට තුන් පරීක්ෂණ කරලා ඔප්පු කරලා පෙෙන්ව. නමුත් ඩවින්ගේ පරණම්වාදය අයින්ස්ටයින්ගේ සාපීක්ෂතවාදය වගේවා නිරීක්ෂණ මත පදනම් වෙලා කරපුවා. මේක එන් සතම වාදයක් කියලකිවි සීලු සත්වයෙන් පටකලින් සෑදිලාද. තමත් ජමන් ජාතක විද්‍යක්ෂන රුඩල් වර්චෝ. මෙයා කිව එක්දස්සට සේ පනස් පයි සියලු සයිල ඇතිවන්නේ කලින් පැවති සයිලවලින්. ස සින් ස පැ සයිලින් ඇතිවන්න පුළුවන් කොහොමද සයිල විභහචනයෙන් මේම යම්කි සයිලයක් තිබුණා එම සයිලේ බිදිලා ැම් භාචන වෙලා තමයි නවසයිල ඇති වන්නේ තොට වර්චෝකිව එකයි සීලු සයිල ඇතිවෙන්නේ ඊට පෙරතිබූ සයිල විාචනයට මන නැතං සමාට හිතන්න පුළුව මේ බේ සයිල ඇතිවෙනවා කියෙළ එෙම එකක්නෙමේ සයිල ඇති වන්නේ ඊට පෙරතිබූ සයිල්වලින් කියෙල තමයි කිව ඉතිමියනු ඒකාලේ බොහොම් ප්‍රසෙද්දුණු සෛලවාදය ඉදිරිපත් කර ඒක ඉදිරිපත් කරේ ශලයිඩන් ශවාන්සාභර්චෝ කියන විද්‍යා්‍යයන් තුන්දෙන සයිලවාදී අදහස් තුනක් තියෙනවා පලවිනි අදහස් තමයි සීලු ජීවන් එ සයිලයකින් හෝ සයිල කිහිපයකින් සෑදී ඇත සලු ජීවින් සයිලයකින් හෝ සයිල්ල කිහිපේකින් සෑදී ඇත කෙනක තමයි පලවිනි අදහස. දෙවිනි අදහස් තමයි සලු ජීවීන්ගේ මූලික බයහෝමසා කෘත්ති මේකකය වන්නේ සයිලයයි. මූලික විිය්හම මේසා කෘත්ති මේකය වන්නේ සයිලේ. නක තමයි සීලු සයිල ඇතිවන්නේ ඊට පෙති වූ සයිලවෙන නත යිට තිබුරු සල්ලි විභානීමෙන් තම ඇතිවන්නේ මෙන්න මේ කොරස්ටික තමයි සයි වාදය නැතන් සයිල් විද්‍යාපිබඳ ඉතිහාසේදී වැදගත්තන කොටස් මේ දක්වල තියන්නේ ඒේකයි එක්දා සතස හැටපාහිට්පු රොබට් එ තමයි ප්‍රථමයෙන්ම වල්ක සයිලක් මිලික්ෂණය කරලා සයිල හඳුනාගෙන වාර්තාකර. එක්දා සයිසේ පනහටපු ඇන්ටන්වෑන් ලිුවෙන් හුක් මෙය තමයි අන්වීක්ෂයක භාවිතයෙන් ප්‍රථබරට සයිල හඳුනාගෙන වාර්තාගර ඇතරම මේ ඇන්ටන්වෑන් ලිවෙන් හුක්ගේ අන්විීක්ෂ අපි දැක්ක මේ සරල අන්වීක්ෂයණය තනි කාචයන්නේ මේ බැක්ටීරයා කියන්නේ දැන් අපි විද්‍යාගාරවල සාමාන්‍ය අපි දාද ගලන්ට පරීක්ෂණ මගෙකුත් පෙන්න්නවා අටගඇත කරපු මේ අන්වීක්ෂ පිළිබඳව ඒ අපේ විද්‍යාගරල තියන ප්‍රබල අන්වීක්‍ෂවලින් නත් හයි පව තින ඔල්ලි මශෂන් කියෙනන ත ෙල් ගල්ලු මනේත කළතිෙන තෙල්ගල්ලු මනේත දැමත් හරි අමාරුයි මේ බැක්තිීර හොඟක්ම කුඩයි කෙන නික්ෂදරීින් අතර හුගක් කුඩායිය තින් මයා කොහුම් බැලුවද කියනක ලකු සමරදැංගුලු මේ බැක්තිර න අනිත්‍ය වන සමට පාසලේද ගුතුමී ඔට පෙන්න්නවා ගෘරතුමී දකින ඔයයාලකි. ඇන්ටන් වැල්ලවෙන් හු තනිකාචයක් භාවිතා කරලා මෙමක් කොහොම හඳුනාගත්තද කියනෙක හරි පුදුමයි මංහිතන්න යාගෙ එන හොද නිර්ීක්ෂණ හැකියාව නිසාම වෙන්න ඇති. ඒවගේ මේ පැත්තඉන්නේ ශ්ලයිඩන් ශ්වාන්සාරඩල් වර්චෝ් මේගලු තමයි අපිස්සලක වගේ සයිලවාදය සයිලවාදය එකන්නේ සලු ජීවින් සයිලයකින් ශාකසා සතුන් සයිලේකින් හෝවිට වැඩිගන්නකින් සෑදිලා තියෙනවා ජීවින්ගේ මූලික බිය්හමේ සාකෘති මේකකේ සයිලයයි සෑමට මයිල්ලඇත්වවෙන්නේ ඊර පැතිබූ සයිල්ලවලින් කෙන සයිලවාද ඉදිරිපත් කරේ ම විද්‍යාඥ ඊළඟට කොට සිද අපි කියන්නේ න්නේ අන්වීක්ෂ පිළිබඳවමී තමයි ඉගෙනුම් පල සම්පත් පොතේ තියන න නිර්දේශය සලබස එක තිබෙන learningක ජීවිද්‍යාව අන්‍යක්ෂ භාවිතයේ වැදගත්කම ගවිෂනය කරන්න නම් මුලින්ම අනවිීක්ෂ භාවිතයේ දී වචචන දෙකක් පාවිච්චි කරන විශාලනයයි විබේදනය නම් විශාල බලයකය ඇනමොකක්ද විබේදන බයක යන මොකද ඒදක අතර වෙනසමකක්ද කිය කියන්නේ දහන අන්වික්ෂ වර්ර දෙකත්තියෙන අලෝකන්ීක්ෂය සහ ඉලෙක්්‍රොනිික්ෂය ඒ පාවිච්ෂි කර නුවන අවස්ථාවලද තුකළල සමට දෙකලද වි්‍යාරයන අලකක් ෙක්්‍ර නික්ෂත්ති ලංකායම හිපයක් තිය බොලෝ අනි අපි පාසල ඉලෙක්්‍රෝනිික්ෂයක් නෑ කියලකෙන ඕනෙම නැහැ ඉතින් ඒ මොන ඇද බලන්පල වැ සීමාවන්තියන වැදගත්කම්තියනවා ඒවගේ ලෙක්්‍රන නික්ෂක් දෙක් න ට්‍රන් ි ෙක්රනන් මයික කෝප් කලතින. සම්ෂන් ෙක්කොන් ක්ෂය ඒවගේ ස්කනං එලෙක්කරන් මයිකරස්කෝප් ම් කෙලති නවා පරිලෝක ඉල්ලෙක්්‍රන අ නික්ෂය කළ ඒදේ අතර වෙනස්කම් මොනාද කියනෙක් තමයි දැන් අපි කියන්නඩ යන් තව ති අලු නික්ෂ සයිලික්‍රණික්ෂ චරප භවිතා කරමින්න් සයිලෙස පසයිල සංගට හඳුනාගන්නවා මොකද දැ අපට ක්ෂයට කෙලින්ම නැති නිසා චාරුප භාවිතයන්ට මාදුරගන්න තියෙන්නේ ඒවගේ නිර්ශ නිර්ේෂන්ස් අලෝ ක නෙක්ෂණ නිරදි භාවිතාන් කර අප ගැන පටිකගතරපු වදියකොතු උබලන්ට පෙන්න්නනවා ප්‍රක්ටිකල ඇති ජවිද්‍යාත්ම අද්‍යන සද අනිවීක්ෂ ාවිතය දායකත්වයේ තක්සේරු කරයි කියල ඉගනුම් පලයක් තියෙනවා හරි අන්වීක්ෂයට මේවා ඉතියෙන්නේ මුලින්ම තියෙනවා සෛලේසා සෛලයේ සංවිධාන පිළිබඳව දැනුව පුුල් කරගැනීම සඳහා අන්වීක්ෂවල දායකත්වය කියලා එදි ඇතරම මං මුලින් කිවත්තගේ සයිල හැටපේන සෛල විද්‍යාව දියුණුව ඇතුනේම අන්‍යක්ෂස්වාගත්තත් එක්කමඒවගේ මංකව මේ වීදුරූ වගේව දැන් අපේ පරණ ගොඩනය ගිරිිවෙලහෙම දළ දාමාලිකාගේ පරණ ගොඩන ගලිගත්ත ඔය විරු වීදුරු අපදදිගෙනෙද බටහිරෙන්තමාවේ මේ විදුර තාක්ෂණ තිබන ඒගළගේ ඒත්සසාතම රබ යාර මතයිස්් යිඩන් තිඩෝ ෂවාන් රොබට් කුක්ල සේරම යුරෝපයේ ඉතිං අන්වීක්ෂ මගින් තමයි මේ වේ සෛලවිද්‍යාව දියුණු වඩත්ම පදනම්ී ඇති අන්වික්ෂ භාවතය සමඟ අන්විීක්ෂ නිපදිීම සමගම සෛලවිද්‍යාව පිළිබඳ අධ්‍යන නිසාක්ුස්වා ගැනීම් වැඩදි වුණුනම් ඉතිං ඒ නිසා මුලින්ම අපි කියන්න නැන අනවික්ෂ ගැන මං හිතන්නේ මෙතනඉන්න අය මේ බත් පාඩම අපි දෙරන ඌූපානෙන් uh, එහමනැත්තම් YouTube චැල්ලකින් බලනෑ අන්වීක්ෂයක් දැක ඇතිකල විශවාසකන සාමාන එපල මටම ිදර දැකල ඇතිකළ විශවාසකරන දැකල නැතම් ින් පින්නන්න මේ ප්‍රධානනිීක්ෂය දෙත්තෙන ත්තම අලුකන් නික්ෂය අලුගනිික්ෂි තියෙන්නේ මේයගති අලුකන් නිශ්්‍යය සමහර දැකල ඇති මෙිතන තින වීදුර කාචපදර දෙක් මේ ඇස ගාව තයනකට කියෙනවා මේ ඇතුල තින කාචක් උපනත කියලා නතගාවතියෙන උපනේත කෑමතිර පස්සූපෑමතිනවා නනාකරට සුපනාය කෙන්න්නවාගේ මත තියන පුළුව නත ගාවතයන පනත. ඉ මෙතන තින අවනත කියලා අවනතේ කාචපදති කීපයයක්ත්තියෙන සාමාන්‍ය තුනක් වගේ තියනවා එකමම රොටේම් මවස් පිස් මේ රොටේටිං නෝස් පිස් කියලති නේවා ච් කරන පුොළමේ කාච මාරු කරන්න පුලො මේ පැතින්ටම අලු කියරණයක් එන්නේ ඉස්සර මෙතන පාසලයේ මන්දන්නේ ධර්පනයක් තියන ඇති. එම නඇතන් දැම මෙතන යිට සෝසි ඇත්තින එක ආලෝක ප්‍රභාවයක්ති න ඒකන් තම මේ ආලෝකෙ ල ඉන්නේ ඒක මෙතන කඩසරයයක් කිය ලතින හරරි කඩෙන්රයඒ කඩෙන්සරෙන් මෙින ආලෝකය ඇජෙස් කරන්න පුළ මෙතන තව කනිිකවක්ත් ති න යිට පස මෙතර තින වේදිකාව වේදිිකාව මේ වේදිිකාමත්තම අපි නිර්ශකේ තින සමාන්‍ය ලු මේ මයික්‍රස්කොපියවෙලා අපි ිදුරු කකාා ඔහල ැකරද ස්ලයි් මේ ස්යිඩ් දෙහක තම අදාළ දේ මවුන්් කරන්න කැන එක මත තියනවා ශාකපත්‍රයකනම හරස්කඩක් කපල එක මත තියන පුළුවන් හුදුර බිඳුවක් තියන්න පුුවන් කොපුල් සයිල කෙලති ඒවා ගන්නවා දැ කොයිම චෙක් කරනඕන මෙතන ඇතුලින් ස්ලේෂ් මලේ වගේ ගන්න පුළුවන් ඉතින් ඒවගේ මොනහට ද්‍රාවණය තියෙනවා තියලා බොහ ලාවට මේකර අපේ ජලබින්දු කුත් එක්ක තේලා වෙසුම් පෙත්තා කවස්ලිප්පයකින් වහලා තමයි මෙතන තියන් තියෙන මේක නිරීක්‍ෂණය කරන්න එතකොට මේක ර අරයන අලෝක කියරන නිදර්ශකය විනිවිදි කියීලා නිර්ශය විනිවිදිගි හිල්ලා මේ කාචපදදි දෙ මෙතන පිශ්මයක් තියෙන වෙන තම ධර්පනයක් වයකත් ය එකින් යනමේ ඇතට මේ කාචපද්ද දෙකෙන් නාභිගතකර තුොර අලුගනික්ෂය භාවිතයේ මූඩ ධර්මය තමයි මේම නිදර්ශික හරයන අලෝක කියරන බිදුරු කාචපදෙද්දයකින් නාභිගත කරලා ඉට පස්සේ මේ ඇසේ ප්‍රතිමිම්භයක් නිර්මාණය කිරීම. එකතම අලෝක ක්ෂ තියෙන්නේ ආලෝක කියරන තියෙන්නේ බීදුරු කාචි තමයි භාවිතා කරන්න. එක එකදන ආලෝකක් දෘෂ්‍ය ලෝකය දර්ශාෝකන සද ලෝක වරන හැක හෙදලති දර්ශාලකය නිදර්ශකය තුළින් ගමන් කළ පසු බීදුරු කාච තුළින් ගමන් කරු. අලෝකෙම මාර්ගවඋස්සේ ගමන් කරනවට කාචමගගේ වර්තනය කරලා නැමීමර ලක් කරලා අලෝකෙරන නිදර්ශකයේ විශාල කරනද ප්‍රතිබිම්බයක් ඇසවෙති උමු කරයි. මේ අලු ග නික්ෂත් වර්ගත්ේවා? සරලතම එන්නේ තනි විශාලක කාචයකයන්නේ මේ අත්කාශය අත්කාශය එම නැත්තන් අපි අරදි ඉස්ස ඉළඟට කිව්ේ එක තමයි මේ වගේ කාචපතිය දෙකක් දේ නවන මෙකර කෙනම් සංයුක්්ත ආලෝක්‍යශෂය කලා එටකොට සාමාන්‍ය විද්‍යාගාරය තියන මේ ජාතිය සංගය කාලෝකනන්නේෂය ඒ සංීතාලෝ කණනික්ෂයක් භාවිතා කරන ආකාරය සහි කොටස් පිළිබඳව අපි ඊළඟ විරාමෙන් පස්සේ අප ඉබට කියන්නන තවටිකකි. එතකොට මෙ සංීක්තාලු කණනික්ෂය ගැන ප්‍රධානශයකය ගැන ආචුපති දෙඩිකක්කු. උපනේත ස අවන්‍යත කියන කාචපති තිද දෙෙක් සයිත අනනිික්ෂ ම සංගික්තාාල ක නිික්ෂය. පාසල් විද්‍යාරවල සහ වෛද්‍ය රසානාගාරවල චිත් ඔපරණයක් ලෙ රෝග හඳුනාගේ උපකරණයක් ෙ ලබ අලො ක්ෂ බවිත කර එක ඉස්සරනම් දැන්නම් අයිතන වෙන ල්ලයි ේන මොදද ඔගලන්ට ෙඩක් හැද හම දන්ව ිංගු රෝගද කියල චේෙක් කරන්න ලේට ල කවන්ට එක බලනවා. එෙකොට ම රසයනගාර ශිල්පී කරන්නේ රුදුරය අරගෙන රදර සම්පල අලු ික්ෂ දාල බලපවාහ ග ල් න සුදුරදර සයිල්ලන යෝසන ෆිල බේසෆිල් නවට්‍ර ෆිල්ල. ෙනම ප්‍රතිශාත කොච්චරද සහමටික ැ ට ම ඩු ඩෙංග මතිෙන වයිර ෝක අුව නක් තින ඒ වගේ ඒක රෝග චිකිත් සහපකරණයක් ලෙසමක භාාවතා කරන අලුගනික්ෂය භාවිතයේදී ප්‍රධාන පැරමිටස් පරාමිච දෙකක් තිේෙන ඒතමයි විශාලනයයි වබීදන. එහත් විශාල විබේදන බලයසා විශාලනය යනු වාල්ය කනෙක්ෂල වැදගත් පරමීටස් පරාමිති දෙකක්. අන්විශ්‍යයක් හොඳයිද කියෙල බලන්නේ විශාලනය විබේදනය. ඉස්සළමගත්වොත් විශාලනයකයන්නේ වස්තුව කොයි තරම් ලොකු කරලා පෙන්න නොවාද කියයන එක. උකට දන්න ඇති බෞතික ද්‍යාවේදී විශාලනය කළකන්නේ ප්‍රතිමන්බිය උස්ස බෙදීමම් වස්ත ස එනම් වස්තු වගේ කොයි තරම් ප්‍රමාණයක් ලුකුරල පෙන්න්න නවාදකනක විාලය. ප්‍රතිබිම්බේ විශාලත්වය බෙදීම වස්තු වේ විශාලත්වය. ඉති විශාලය වැඩිය අන් වේක්ෂවලෙන් ගුඩු ගාක් ලොක කර පෙන්න්නු එකයි කියලතින විශාලනය යනු යම්වස්තුක්වස් ප්‍රතිබිම්බේ ප්‍රමාණය එ වස්වේ සත්‍ය ප්‍රමාණය වස්තුේ සත්‍යය ප්‍රමාණයට දක්වන අනුපාතයෙන්. අපි දැ කියන යාලු නික්ෂ විාලය ස භ ේද බය හොයන්න කොමද ක කියලා. සාමාන්‍යයෙන් ඔබලාගේ පාසැල් වෙල තියෙන මේ අල්ලු කනෙක්ෂල උප්‍රමි විශානය වන්නේ සත්‍ය ප්‍රමාණය වගේ දහා ගුණයක් වෙනවා දැන්වය ශබ්දිකාශනයන්තුරල තියෙන විශාලනය ගමටම හෙට දානාද හිම කතා කර සමාර අයෙන් කතාකර ඒක තමයි වලියුම් එක නමුත් දන්න ඇති වලියුම් එක නෙමේ සේරම දැ ශබ්දයවුණත් අරනි සංක්‍යාත වෙන්කරන්න දීනවාේ අමරදේවගේ සටාන නන්ද මල්ි කටාන වෙන්කර සමහරයකට වෙන් වෙන්නේ අන්න ඒකතම විබේදනය විබේදනය කලකෑනෙ වස්තු වෙන්කොට පෙන්න්නේීම ඇති හැකිියාව තම විබේදන මේ තියනෙන විශාලනය අපි විරාමය අරගන අපි ඊළඟට බලමු මේ තන ප්‍රධාන සංකල්ප දෙකක් තියනවා කිව්ෝ විශාලනය විබේදනයයි ආලුකනනික්ෂික විශාලය කැනම කද ඒවගම් විශාල බලයකන්නම කක්ද විබේදන බය කෑනම කද් කියේ විරාමෙන් පස්සෙ ඔබට කියන්නේ හොඳ අපි ජීවිධ වැඩසහනයේ අන්විීක්ෂකනැයි කතා කරමින් ඉන්නේ අපි විරාමියට පෙර අන්වේක්ෂයක ප්‍රධාන පරාමිය නත පරමිටස් දෙක් ති නොක අන්වීක්ෂ අගය කරන්න එකත් තමයි විශාලන බලය අනිත්්‍යක තමයි විබේදන බලය විශාලය අපි කිව්වා අනවීක්ෂයක් මගින් වස්තුවක් කොයි තරම් විශා කරලා පෙන්න්නවාද කියන එක දැන් ඊළඟ පාමි්‍යයම් විබේදන බලය විබේදන බලය කලාැන්නේ සමීපෝපීටි වස්සු දෙකක් වෙන් කොට පෙන්නීමට අන්විීක්ෂත හැකියාව එක ඇෙ දැන් අපි විබේදන බලය වැඩිය අන් වික්ෂයෙන් ගත්තොත් මෙහෙම ලාසපට ලයි සයිලබිත්තිය වෙන වෙනම පෙනී විබේදන බල අඩුවගක් ගත්තොත් මේ දෙක මේ එකට පේනවා අ එක ඒකර කියන්නේ පැහැදිරි බභාවය ගැන මියුණක්තම විේදන බල අපතු රක්ෂ තියන දරක්ෂයක් ත්ත දැක් විබේදන බලය අඩු දුරේක්ෂයයක් ගත්ත එක තරුවයි පේන්නේ විබේදල බලය වැඩිුණනොත්ේම තර දෙකතු නම්ම පේනවා.ය ශබ්ිකාශය අඇතරත් මගේක විශාලයට වඩා වැදගත් විබේදන. එකැන වස්තු වෙන්කොට පෙන්නීමට දැ ශබ්ධිකාශන නම් මසික් ශබ්ද විින්කරත් පෙරම එකද මේයි විබේදර ලය කියන්නේ එකන එකට වන්නූ ලක්ෂක් ලක්ෂ දෙක් කට වන්නූ ලක්ෂ දෙකක්ල සහඳුනාගෙන්න්න හැකි එම ලක්ෂ දෙකාත තිබියතු අවමුර. අන්වේක්ෂයකින් පැහදිලිව හඳුරාගන්න පුළුවන් ලක්ෂ දෙකක්වේනවා ලක්ෂ දෙකාතර අවම දුර තමයි විබේදන බලය කන්න අල්ලු කන්ෙක්ෂය විබේදන බලය දසම දෙකයි මයිකෝමේටර වෙනවා. මේ නිදර්ශක ස්සලක්වගින් පැහැදිලි භාවය පිළිබඳව මනිවා හැබැයි මේ විබේදනයේ මතා අන්වේක්ෂක විශාලය සීමයන ඕනට වඩා විශාලීස් කරන්න බැහැ පුර වැඩන්නේ මේක ඔච්චර විාල කරත් වැඩැන්නේම මෙහහිම තිනෙ කොච්චර විශාලරත් වැඩැන්නේ ඇයි. සලිත් විතරයි ඊට වැදගත් පුඩ්ඩ හරි සල්ලබිත්තය ප්‍රාන්සපට ලය වෙන් කර පෙන්න්න. තුර විශාලය කැනෙ ස්සතු වෙන්කොට පෙන්නීමට හැකාව විබේදන බලය කළ කැනෙ වස්තු පැහැදිි භාවය පිළිස්තු විශාලය කළන වස්තු විශාල කිරීම හැකාව විා වස්තු විශා කල පෙන්නීමට හැකාව විබේදන බලය කළ කැනෙ වස්තු වෙන් කිරීමට න් පැහැදිරි භාවය පිළිබඳමින්ම උගලන්ගේ පාසේ තියනවා හොඳ විබේදර ලයක්ක් සයි අන්ක්. එතිකර හොදක් හොඳට පස්තු හරියටම නෙෂ්ටියය දැන් සමහරු පේනෑගේ න නිෂ්ටියය පේ නෑ මයිට කොටරය පේනය ම විේදන අඩු ඇති ඒදර අු නික්ේ විශාල මිමයි ගන්න අලොකන ක්ෂේදී වස්තුව මත ඇති නිර්ශය තුළින් පෙම ලෝකය මෙම තියෙනවන මාලෝකය මේ නිදර්ශය කහරයෙන් ආලෝකයේ ප්‍රථමයෙන්ම මේ අවනත තුළින් ශාලට පසද අප පනැතතිවු ශාලන රි පස තමයි ඇමටත් ප්‍රතිබිබයක් ඇති කරන එක මේ කියෙ තිෙ වස්තුව දාමත ඇති නිදර්ශය තුරින් පැමිණ ආලෝකයේ පළමුුව අවනත කාචය හා ගමන්ට නිදර්ශක විශාධ පතිබිම්බයක් සාදන මුලිම අවනත තුලින් ගමන් කරනු එම ප්‍රතිබබය දෙනි කාශන පනත් කාචයට වස්තුවක් ලෙස ක්‍රාර මේ කයි පනත කාචයට ද පති ර පදඩක් විශා කරන. තවදුරත් ශාල කරනවා එ නිසා අලු කන්වීක්ෂක විශාලනය කියන්නේ මේ කාචපදතිතිද විශාල දෙකේ ගුණිතිය ඒ මැකෙල තිෙන් මේ නිසා අන්වීක්ෂය ලබාදන සමස්ත විශාලනය එම එක්ෙක් කාචේ විශාලනය පලයකි එමන ත සමස්ත ශාලනය සමානයේ අවනත කාචයේ විශාලනය වැඩිකිරීම උපනත කාච්චේ විශාලනය එක මතතියා ගන්න අවනත විශාලය ගුර සාමානය ලිය මේ අඳිනකොටල් ස්තුක් ප්‍රක් ේල් අනිුරටත් ලියන උපනත විශාලය අනත විශානය බල ඒදක වැඩි කරමයි ගන්න දාරකශයෙන් අනත කාචේ විශාලනය වැඩිකිරීම හතලියනම් උපනතකාචේ විශානය පහල වනම් සම්පුර් විශාලයයේ සාමානයේ පහු ඩිකිරීම දය වැඩිකිරීම හයසියක් කියල නු. වැඩිකිරීම හයසියක් කියල දානු එක මේකගේ චෝටි චුටි ගැනු සමර දෙනවා තුරුවේ තම අලුක්‍යිෂ් ගැනාපි කිව්වේ ගේ මතකයන් තියනෙ මේ අලුක ීක්ෂ ගුලු පාසලේදී තියෙනවාන පසලේ සාමාන්‍යයෙන් මේ අල්ලෝකන්්‍යීක්ෂල දැන් උපනෙත උනත ගැන මේ හැ ගාවම තියන එක උපනෙති විශාලය වැඩිකිීම දහයද සමාට වැඩිකිරීම හතර වැඩිකිරීම දය වගේ වෙනවා. ඉඩ පස්සේ තියන අවනත අනත විශාලය වැඩිකිරීම දහය බඩිකිරීම හතලිය වැඩිකිරීම හැට බඩිකිරීම සීය මගේ වනවා මේ වෙනු මෙමට කැන අව්බලය කියලා මේමට කන අධි බලය කියලා අවබලය අධි බලය සාන ඉස්සලම් පටන්ගන්න අපි වැඩිකිරීම හතර වැඩිකිරීම දය කියලා ඔගල දන්න ඇති මේ හතර වැඩිීම දැ බලොම මේ වස්තු පොඩි ර පේණ ඉවස යා ලක්ක ලා න ඉදවස වත් ලොකුවෙලාේ ඔනොට එකක් පාරම ලොකු විශාලය පටන්ගන්න එක පාර ලකු විශාල පටන්ගත් අපට මින්න මේට විර නගේ එකක්තිීන් හොද අපිද ඔල්ලුක නික්ෂි කොටස්සු ගලන් අපි සරලෝ පෙන්නවා මෙතන බෙද පින්වවා ආලුකනිශෂය කොටස් අපි ආලුකනිෂය කොටස් පටි ඇත කර දැ ලනට ගලන්ට කිපෙ න්න න යබරද විශද්‍යයාල විද්‍යාගාර දෙ අපි පටිත කරා ආලුකන්්‍යක්්‍යයක් සහ ඒ කොටස් පිළිබඳ පිස්සල එක නාර්මලයමු අද අපි සාකච්ඡා කරන්න යන්නේ මේ ආලුකන්‍යක්ෂයක් සාමාන වි්‍යාරල තින ආලුකන් ික්ෂයක කොට සහ ඒය ක්‍රියා කරන ආකාරය පිළිබඳ. අලුක්‍යක්්ෂයක කාචපදධතිවර්ග දෙකක් තියනවා මේ උඩින්තියෙන්නේ නතගාවතියෙනට අපි කෙනවා උපනෙත කාචපදධතිය කල මේ තින් උපණිත මේ පල්ලෙ හතියනවා අවනිත කාච්පදෙ අනි කාච් කීපයත්තන මේ පද්ධතිීම මෙම රොට කරන පුළුවන් උපනත සාමන උපනෙත සමහට ඕන ගල ගන්න පුළුවන් මේ උපනත විශාලනය දහය වැඩිකිරම් හතර ඒ වගේ විශාලය තමයි තියෙනෙ අවනිත කාච්චපද්ධතිී වර්ග කීපයක් තියෙනවා මේ පල්ලහම තියන අවබලය මේ පොඩියට උසා අඩුවෙන් තියෙන අවබලය මේක වැඩිකිරීම හතර වගේ තියෙන පුල අවබලය මෙිහිම අපි අවබලේ මාර කරන්න පුළුවන් මෙහැනට වගේ නොවට වැඩිකිරීම දහය වගේ විශාලනය තියෙනවා ඒක මධ්‍ය බලය කියල කියන්න පුළුවන් නැත්තං එකත් අවබලය කියල කියන්නම් පුළුවන් ඉට පස මෙතරණම් තියන්නේ හතලිය වගේ අධි බලයක් නැත්තං මධ්‍ය බලයක් සමාරයවය හැට වගේවත් තියෙනවා ඉතිං අපිට අවශ්‍ය විශාලනයේ තෝරගන්න පුළුවන් සාමානින්ී ල්ලන්නකොට අප ඉසල්ලාම පල්ල හම තියෙන අඩු විශාලය සහිතක තමයි බලන්න මෙතන තිෙන දහය වැඩි කිරීම හතර එක ඇනේ විශාලනය වෙන්නේ උපනෙත විශාලය වැඩි කිරීම අවනත විශාලය තුර දය වැඩිරීම හතරකයන්නේ හාරසක් තමයි විශාලනය තියෙන අන්‍යේක්ෂක ඊලන් කොටත් සමයි මෙතන තියෙන බේධකාව මේ වේදිකාවට තමා අපි මෙහෙම ස්ලයිඩ් එකක් රදවන්නේ මේ වගේ ස්ලයිඩ්ස් තියෙනවා මේවැන් තමයි අපි ඕඩ පහෙන ඇති මෙතන නිදර්ශකය තියලා එක වැසුම් පෙත්තකෙන තැ කවස්ලිප්යකින් හලතියන්නේ ඉටපස මෙතන අපි ලේබල් කලා තියෙනවා තින් මේ මගේ මේ වීදුරු කදාව ස්ලයි් එකක් වේතිකා මත තියලා මෙම කලිප්ස් මගින් රඳවනු මෙතන තම අනිික්ෂි මෙම ගෙනයනනි බන්ධ මෙතන තම අල්ලාගෙන මෙහම අනවිික්ෂය තැනකින්තනකට ගෙන නනම් මෙතන මෙහෙම ගෙන යන තැන්ගලිල්ලන්නෑ ්‍රේීත ගැල අතර නො ඉට පස්ස මේ වැදගත් එක තමයි මේ ආලෝක ප්‍රභාවය දෙ මෙතන නම් අපේ ඔෝඩන් පෙන ඇති ලයි සෝස එකක් නැතන් කෙලින් ආලෝක ප්‍රභාවයක් තියෙනම් මෙතන සමා ඩොගලගේ පාසල් වල තියෙන අනවීක්ෂවල විදුරු කදාවක් විදුරු දර්පනයක් ති දර්නයකින් තමයි ම ආෝකය ගන්නමු දැ මේ ල්ලෙක්ට්‍රක් සෝසයක් න මෙමතනගේ ආලෝක පල්ලහ භිගත කරන කඩන්ස්සරේ කියලාලතියෙනවා මේ කඩෙන්ස්රේ අප මතිින් බල්ල සාමාන්‍යෙන් බුරදුුවෙන පරි අලෝකය සකස්කරගන්න ඕන ඊලන මේක තියනවා විරයක් ඩයි්‍රම් එකත්තිෙන ඒකින් වහන් අරරින්න පුුවන් මෙම ඒක කනිනිකාවත්ති නාට අරැස්සේ කන නිකාවගේ. ඉතින් මේ ඇතරම මේ හුගක් වැඩිුණාව විබේදන අඩුවෙනෝ දන්නට අලෝකන් අනවිීක්ෂය කරමු දෙකත්තින එකත්තම විශාලනය කනෙ කුචර වස්තු විශාල කරල පෙන්න්නන්න පුළන්තිෙන ැකාව. අනිත්ත්‍යක තම විබේදනය. වස්සු වෙන් කිරීමට ඇති හැකියාව විබේදනට චුට්ටක් විතර මේක අඳුරුවගේ තිබුණනා හොඳ මේ විවරෙන් පොඩක් සකස් කරන පුළන් මේ මයික්‍රස්කෝප් එක න සහරවැප පුළල නිල්පාට ෆිල්ට එක ූ ෆිල්ට්‍ර එකදාන එතකොට අපි තරංගෑම මේ අඩුනාාම වැඩි ි බේදනයක් එන වඩා පහැදිලි වස්සු ලබා ගන්න පුොළන්ගෙනවා. හරිතුක අපි දැන් කිව්වා උපනැත අවනිත කාච්චිපද්ධතිය මෙතන තියෙන වේදිකාව හිට පස්සෙ කඩන්සරය ආලුක ප්‍රභාවය කන්ඩෙන්සර හරහය කනෙනකක්ද අපි මේ විදියට කදව තිබට පස්සෙ අපි දලවශයෙන් මෙතන සිරුමාරුක දෙක්ත්වනෙ එක ඉලන නදතතියන්ති මේ තින් ලුසිුමාරුකය මේකෙන් අපි චලනය කරම් මුගක් උගන පේ නැති හුඟක් වේගෙන් එහටමැහැට මේහඳ චලනය වවා කාචපද්ධතිය චලන නො වේගෙන් සවම් සීරුමාරුකය න මේ මේකින් ඉතාමත් මයිකෝමීට ප්‍රමාණින් චූටියයට මේක පොඩ්ඩක් ෙතරක් එහටමයට ෆෝකස් කරන්න පොල එකකෙන් තමයි ෆෝකස් කරන්න ඇත නාභිගත කරන්න ත්‍රපි මුලි මේ විතට එත රඳෝලා කලිප් මගේ රඳවලා අදාළ ස්ථානය දළවශයෙන් බලලා අපි ඉස්සලා මෙමි රළු සීරුමාරුකෙන් ෆෝකස් කරනු දලවශයෙන් ඊට පස සිවුම් සීරුමාරුකය භාවිතයන් නිවරදිව නාභිගත කරනු දැන් ඔගුල රූපසරහණකජනකොට සාමානයෙන් සමාරු ඇහැ වහලා මෙම තල මෙිහිමන්ඳනවා ඇතකොට න්නමකද අර මේ බැලපය ගැීම ඇඳන්නේ සමට හුගක්වයි මේ ැලුවට පොතේ තියෙන පති වන්න පොතම අන්ින්න මෙහම නැතව මේකින් පේනවතම අඳින්නවනේ අනීක්ෂ භාවිතයේද මයිකස්කෝපල තා වැැගත්ම හරි පේනදේඒ ආකාරයටම චිත්‍රයට නැගීම. ඉති එනිසා අපි කියන්නේ මේකින් බලලා ඒවිදෙන මෙහ පැත්ති අඳින්න කියලා. ඇතකොට පැහැදිලි නිරවුල් රූප සරහණක් අඳින්නයි තියෙන්නේ මේක බල්ලා. තරෝය තමයි ආලු කන්නේ ක්ෂ කොටස් සහ ඒවා භාවිතා කරන ආකාරය. ට ඒ බැලුවේ සාමාන්‍යෙන් ආලු කනිිශවකල දක උපනෙත කියනමකද අනතක කියයනමකද කොහොමදයේ කාච්ච මේ ස්ලයි් එකක් කියනමද ස්යි් එක දාලා බලනආකාරය. විද්‍යාගාරලො තියෙනව ඉළඟට අපි සහල්ලට භාවිතා කර නිටා පොඩ්ඩක් බයින කල මයිකරස්කෝපිලන ඇස් දෙටම ර ඉස්සල මයික ස්කෝපින් බලට සමහර සමෝර ඇස්වාහනස්හන්න හොඳ නෑ නමුත් එක හැක් නිකන් යෙ නමුදැ ප දීනේතික දෘෂ්්‍යයන ේ තින ද නේතික දෘශ්ය නිසා පි හැගහෙල තියෙන මානවයා කිසියම් වස්සුවක් ලෙස ඇස් දෙකෙම බලන තමයි හැඩගැහිලතිීන්. ඉති ඒනිසා අපි සමහල්ලට විද්‍යාරටික දවුණු මන ික්ෂ යන ඇස් දෙකට තින ද ගලන්ගේ පාසල්ල තිීන පල්ලහ කමට ක් දාන උගලන්ගේ පසේ තියන මොනජාතිය අ වශ්‍යය දෙකලා අපේ දැන් මේ ලන යුබ එකේ බලවන එකැ ුගලගේ තියෙන්නේ මේම මොනකිව්ල එකක් මයිකසපට දෙකක් ඒගේ අපි පෙන්නවාගේ ලයි් සෝසකත් තියනවා ද එමන ඇත් ධර්පනයඇ ේලා ඔගුල ඒ ඉස්රහන් ටේබ ෑපි පත්තේ ලුක ප්‍රභය ගන්නවද කියෙ පොඩ යන්න පුළුවන් ගොලන් අන්විික්ෂ මොදලේ ලයිස් කෙ යි කෝප යන හ ඉන්දිය මයික කෝප දැ ඇල්ල බෙ හොදේවතියන ජපන් මයික කෝප නතන් ජයමන් වගේ මයික කෝත ේ පෙන්නන්නේ බයින කියල මයික්‍රස්කෝප් නැතන් ඇස් දෙකම භාවිතා කරන අන්වික්ෂ පිළිබඳු. අපි දැන් ඉසලකිව්වේ මේ තියෙන සාමාන්‍යය විද්‍යාගාරල තියෙන සරල. ශය එකත් ගනා හොඳයි විේදය හොදයි නමු අපි විශවිද්‍යාල වල පරිීක්ෂණ වැඩකතු සදාගන්න ටිකක් මිල අධික අනවික්ශෂ එකකත් තම ම මේ පැත්ති තියල තියෙනදැ මේ අනවික්ෂය අරවගේම තමයි උපනේත අිනත කාච්චපද්ධති තියෙනවා විශාලය අපට ඕන පරදි වෙනස් කරන්න පුළුවන් මේ අනවීක්ෂයක මිල තීරණය වෙන්නේ ඇතර මේකින් වස්තු පැහැදිල පෙන්වී මංකෝගේ විශාලයගේ තවයිකක් ඕන විබේදනය එගැන සමීපතින වස්තු වෙන්කොට පැහැදිරෝ වෙන් කිරීමේ හැකියාව මේ වගේ අන්වීක්ෂල මේට වරා ටිකක් වැඩි තු මේක තර්විදියටම එක උපනෙතයි තියෙන්නේ ඒවගේ මේකර මෙකනික ටේජ ගත්තිෙන ඉස්ලවා ගෙන මේ අතින් අපිට එහටම යට චලනය කරන්න පුලන් මේ මෙකනනිකල් ස්ටේජ් එකින් තුරන අශ්‍ය ස්ථානයට හරියටම තීලට බලාගන්න පුළන් ඒවගේ මේක මිනුම් ලබාගෙනීමේ හැකි අවත්තියෙනවා කොච්චරම වස්තුේ දිග පලලනැතන් සයිලේක පලල දිග ඒවගේ බලාගෙනීම හැකිවක් තියෙන. එටකොට මේකෙත් ගත්තොත් මේය වික්ෂ තිස්සලබගේ හැබැදැගොට පේන ඇති උපනෙතවල් දෙ එකක් තියන අපේ ඇසේකට ගැලපේ මංකව එකක් ඉස්සල බලනකොටක් එකැහැ වහන්න නෑ කල දැ මේකන කොහොට වහන්න ඕනෑ මොකේදැ ඇස් දෙගටම ඇස් දෙකටම ගාන්ට තිය ආකාරයට මේක මෙහම කරලා අරවිදමයි මේ විජ රලු සීරුමාරුකයක් සවු සිරුමාරුකයක් තියෙන මේකෙන් රලු සීරුමාරුකය අරකුවාගේ ඉතා වැඩි ප්‍රමාණයක් ෆෝකස් කරන්න පුල මේකින් පොඩ්ඩක් ෝකස් කරන්න පුළුව මේක තක්ක වගේ මෙහ අපි ිනිුම් ලබාගැනීම සදාමේ මෙැනිකල් ස්ටේජ ගත්තේ නවා ඒ එහට මෙහට කරන්න පුළුවන් ඉතිං විශාලනේ් වගේ විවේදනය හොඳ විබේදනයක්ත්තිය නො කඩෙන්සර ඇත්තින මේක අර මකිවගේ මෙම ෆිල්ටස් දාන්න පුලුව හෝඩ ගත්තන එක අවශ්‍ය ෆිල්ටස් දාන්න පුළුව. ත්‍ර මේ විදියට ටම අලොක්‍යක්ෂයක් භාවිතා කරන්න අපි විද්‍යාගරල තනක කළෙ සහට පසල්ල ති විද්‍යාරල. ක් ිට ට නසන්න ල මු මූලි සංකල්ප සමමානයි. දර අපි දැක්ක අනවේෂ මලින් අප ගොල්ල පෙන්ව අන්වීක්ෂයක් අයක බල අනිතක පෙන දෙකෙන් බලනක දැන්ම අනවීක්ෂ දාලාපේ විධ වස්සතු නිරේක්ෂණය කර ආකාරයතම පෙන්න්නන්නේ. අපි මුල්ලිම කලිප් එක ඊළඟට පෙන්න්නට යන්නේ ගොලන්ට රෝයෝ නැතං ්‍රෙස් කටියයා කියල දනෙන ොහයියෝ නැතන් රෙස්කටිය කියන අපි චරම සිවයක් අපිාරම සිවයක් තා පහස ල ලන්න ොල පිචාම සිවියයක් ගල නික්ෂ දාල නික්ෂණය කර ආකාරය අලු ගනික්ෂය භාවිතයෙන් අපිට විධ දේවල් නිරීක්ෂණය කරන පුුවන්. එකක් තමයි අප ඇත මේ විද්‍යාගාරවල අපි කොහොමටත් මේ වගේ ප්‍රිපයා ස්ලයිඩ්ස් එම නතම් නිිලදී ගන්න පුළුවන්ම ස්යිඩ් තියනවා ඒගේ හදල මේ වැසුම් පෙත්තකින් බහලා ඒ නිදර්ශක පිරිිල කලා තියෙනවා. එමන අපි විද්‍යාගාරලක් ඒ විදිට විශේෂඋපරන ඇතන මයිකෝම් කල එක කපල නිර්ශ කරන්න තියෙනවා. ඒ නමුර පුලො මේගේ රෝයෝ නැතන් ටඩෙස් කැටියයා කියන පත්‍ර. මේකේ යට අපිචර්මය ඇන්තුසයිනින් සහිත දම්පාට අපි චර්මයක් තියෙනවා තිඒ එක තියන අපිචර්මී සිවියක් අරගෙන ඒක කදාවකට නංවලා නිරීක්ෂණය කරන්න පුළුව. මේ තියන පොකුණු ජලය ඒ පොකුණු ජලය නැතම් කුමුරුවල ලබා ගත චලය මේකෙ තියන උඟක් ශුද්‍රජීවී අන්විීක්ෂය ඒ සුද්‍රීන් පිළිබඳවත් අපට පරීක්ෂණය කරන්න පුළුව. දැන් අපි මේවා තමයි ආදර්ශනය කරන්න යන්නේ බලිම රැස්කෙන්ටියා ටැටප් චර්මී සවියක් ලබා ගන්න හැටි ඉළඟටහකම ජලය අන්විීක්ෂීම් පරීක්ෂණය සඳහ ශල් පිරිල කරගෙනඒ අන්වශය නිීශෂණය කරන හැටි මේ තියනෙ රෝහියෝ ශාක පතය මේකින් තම අප ටි අපි චර්ම සිවියක් ගන්නේ යටි අපි චර්මය තියෙන පැතර කඩලා මෙහම කොලේ වංකරාම සිවියයක් ගන්න පුළුවන් අපේ ගන්න තුනී සිව වතුරදාපු උඩුව අපි චර්මීසිීවයක් නම් අනිත් පැත්තර කඩලා අපිට පුළන් සිවිය ගන්න මේ විතර ගන්න තුනී සිව අපි වතුරදාපු පෙට්‍රිඩිශ්හකට දාලා කිහිපයක් දාගෙන ඒකින් තුනීම සවි අරගෙන සැලකින් වීතුරු කදාවකට දාගන්නවා ඊට පස්සේ වතුර බින්දුවකුත්තක් දාලා පැසුම් පෙත්තකින් වස්සාගෙන ප පු ක්ෂයෙන් නිරක්ෂණே කරන්න. ඔබල දක්කා මේ අන්විශ්‍ය යට අපි චර්මී සබියක් ගලුල බලන්න එක උගලන පහසෙන්ම පාසලේදි කරන්න පුළුවන් අපි මේ ඩෙස්කැටිය භාවිතාකාරය පහසෙන් ැලවෙන් නිසා නැත විනිත්‍යව ගලවන්න පුුවන්. ඒවගේ පහසලේ ගුෘතුම කියලද ගුලන්ට වෙනත් නිදර්ශකීම කරනයට. ඊළඟට අපි සාමාන්‍යයෙන් විශිද්‍යාල වල පොන්්ඩක ගන පාසලෙත් ඇති පොන්්ඩ එකක් යන පොකුණක් ඇති මේ පොකුණක යන නිදක්ෂණ කරන ොල ොකුණු වල එකක අ වික්ෂක තිය ලු නික්ෂ ත් වදගත්තම සජී දශ බලාගන්න පුළුවන් අපි ොකුණු ලසාම්පල කරගෙන අන්‍යක්ෂණ දාලා බලපුහම මිරීක්ෂණ වන ආකාරය තමයි මේ බලන්න යන්නේ මේ තියන්නේ අප විශ්විද්‍යාලය පොකුණ කියලා බාගත්ත පොකුණු ජලසාම්පල එකක් අපි දැ ඒකත් මවුන්් කරලා අනික්ෂකින් බලන්න තයි යන්න එකට අපේ ද්‍රප්යකින් තමයි. සාම්පල්ල එක ගන්නේ අරගෙන බින්දුවක් අන්විීක්ෂ කදාව කර දාලා පැසුම් පැත්තකින්වායිභගුල යන්න ඇති වෙන්න වහලා එකත් පරෙක්ෂණ කරන්න පොළුවන් දැන් අප මේ අව බලය අයටත තමයි නිරක්ෂණය කරන්න අවබල අයටතේ නිරක්ෂණ කර ද ගොඩක්ෂ ජීන් අපිට බලන්න අමාරුයි අපි මේක විශාලනය වැඩි කරලා නිරීක්ෂණය කරම අපට සහර සයන බැක්ටීරයා විශේෂ නිරීක්ෂණය කරන්න පුළුවන් දැමතන මීටත් වඩා වැඩි විශාලනයන් පාවිචි කරාම අපිට පුළුවන්ඒක් සයිලික සුද්‍රජීවින් බැක්ටේරියාවගේ නිරීක්ෂණය කරන්න හොඳ එතවරේ අප ඔබට දිරිපත් කරේ ක්ෂ බම ල ක්ෂ විා කරන කාරය ඒකින් අපේ නික්ෂණ නිදර්න නිර් නිරීක්ෂණ කරණාකාය පෙබඳ ගලන ප්‍රාගක පුහුණකුත් ලබාදන්න. අපිහ රම හල් පි කිය ේක් ද ක්ෂ රග ෙක් ක් ය. විද වැසන ාවේ අපි ද අන්විශන යදගතා කරමින් ඉන්නේ අපි මුලින්කරේ මුල්කටස්සලද කරේ අලුකනිෂණ වගේ මාලුකනිශෂ්‍ය භාවිතා කරන හැට පි බඳවබොට ප්‍රාගික්කව අපි ආදර්ශනය කළත් පෙන්වුව. දැ අනවීශෂ වර්ග දක තිනකවා පලනි තම අලුක ක්ෂි යඟ තම ල්ෙක්්‍රො න් ක්ෂ. ඉතින් ලංකා මතර විල්ලක්්‍රනීක්ෂ කිහිපයත්තමයි තිනෙ සමහර වද්‍ය පිටවල ජිනනිරු පටව හ යි ෙක් ක්. අලුගන් ක්ෂේ යම් සීමවත්තයන තරංගායාමේ මතැන විබේදනය තරගාම අඩනම හො බේදනට පස්සු ෙන්ක ගන්න ල ම ගොල්ල අල ගනිශෂ්‍ය භාවිතරනකට න පල හ න ොද න් විශෂන බ ෆිල් රග ැ මේ වි්ජෝ කල තින මේ පැති බලුවන තරංායාම අඩුව ති නිල් පට වගේනකොට රංගයාම වැඩවට හොදර පේනටගන්න. ඊදත් තර රංගාමය අඩුරන්න නම් ඉල්ල ක්‍රනේක්ෂ්‍ය භාවිත කරන්න න එක මේ කෙරදෙන. අලෝකයේ තරංගායාමේ දැන්නට මෙම තරංගයක තරංගායමය කියලකන මේ වගේ මිතන මිතන්ට තරංගායමය කියල කියන දැම්ඩ කියලා අලෝකේ තරගාෑමේ මගේ නලු කණ්ෙක්ෂේ විබේදරය බලයි මත සීමාවක් පනවා ඇත. විබේදන බලය තරංගායමයටට ප්‍රතුළූමෝ සමානපාතික වේ. විබේදන බලය ප්‍රතුළමු සස්මාු පාතිකයිලු තරංගායාමේ. විේද බල වැඩිරන්න නම් තරංගාම අඩුවේව ගන්න වනේ ඒ සදාතම ඉල්ෙක්්‍රෝණ කදම්මභ භාවිතා කළ තියෙන එනිසා විද්‍යාකයෝ වඩාත් අඩු තරංගෑම සහිත වෙනත් පීකරණනාකර භාවිතතා පිළිබඳ සලකල බලතින යගේතම තර එනිසා තමයි තරංගාම අඩු ඉලෙක්ක්‍රෝණ භාවිතා කරලා මේ ඉලෙක්්‍රෝනිෂය බාහදරතියෙන් ප්‍රතිලස ම ඉල්ක්්‍රනනික්ෂය වැඩදිවුණු. ලෙක්‍රනක්ෂ බවිතයකද වෙන්නේ අර ඉලෙක්්‍රොන ධාරාවක් විදුරකාශ පාතිත කරන බෑදැන්. බිදදුච්චුම්භ ෂේතරන බිදදු්චුම්බක කදම්බ දෙක් කරහගල්ල තමයි අවසාන ප්‍රති බිබ්බ්‍ය සාධන්න. ඉලෙක්‍රනි ෂේදී ල්ලෙක්ක්‍රෝණ දම්බයක් නිදර්ශක රහෝ මතු පට ප්‍රශ්ේ නාභිගත මු ල්ෙක්්‍රනනික්ෂ ර් දෙදක් යෙන ැ කියාවට හක නාභිගත කරනවා ඒ නිදර්ශ කරය නත මතුපට පාර්තල්ලන එෙක්්‍රෝණ තමයි නාභිගත කරන්න සෛද්‍යන්ත එලෙක්‍රනනිෙක්ෂේට වස්තුවක් එක වැඩිකිරම දහ අටවවාරයක් විශාලය කර පුළුවන් අපි වුව අලු ක නක්ෂ උපරම් ශාණ ඩිකිරීම දහයි කිවන මේ එක වැඩිකිරීම දහයි අටවාරයා වෙන කර පු ප්‍රයගකව ඉල්ෙක්්‍රනේෂ මගින් පහ වැඩිකිරීම දහය පහ එකඇන පහයි බිදු පහයි ඒ මේ ලක්ෂ පහක් පිතර තමයි මේ විශාලය කරන්න පුළුවන්ගන්නේ දහය පහ ඉති මේගේ ප්‍රවිශාල ඇත්ම ලබාගන්න ොළ දහක් විශාලයරක ගන්න පුළොනු අලුකනිීක්ෂ්‍යමගේ නවරණය කරන්න නොහගේ බොෝ ඉන්දරිකා සහ උ සැයි ඉික්්‍රණික්ෂ භවිත නවරය කරන්න පුළ උගල ෙක්්‍රෂක් න කියල කම්පා වන්න උන්න මුකගේ ෙක්‍රනිික්ෂ ටෝ ග්‍රික තිබුන ඒ මගේෙන් අධ්‍යනය කරන්න පුළුවන්ගෙනවා මේ ඉෙක්‍රනිික්ෂ බර්ගදක් තියන ඒ තමයි සම්ප්‍රේෂන ල්ලෙක්්‍රර නික්ෂ එකරනත් ට්‍රන්ස්මිෂන් ල්ලෙක්ට්‍රන් මයිකස් කෝප් නැතන් කියලා සහ පරිලෝ ෙ නිික්ෂ නත ස්කෑනින් ෙක් මයිකස් කෝප් නැත කියලා ඉල්ලෙක්ට්‍රෝනිික්ෂ වර්ග දෙදක් තියනවා අප ඒ ගැත් ඉළඟට කියන්ඩ යනවා කට එල්ෙක්්‍රනික්ෂේදී අපි කරන්නේ සයිලේ අභ්‍යන්තර වියහද්‍යනේ සදාතයි භාවිත කර. උ කලපිකිෙනවා අභ්‍යන්තර අතිශුද්‍ර වියහය මේ නිරීක්ෂණය කරන්නල්ට ්‍රක්ෂ නිරීක්ෂණය කර භාවිතය ඔග හලත න ටෙක් නෝජි ක කියලත් එල්ෙක්ක්‍රණීක්ෂ නමට පරිණ තම පවිච්චිරන්න. අල ශ යිකර්‍රමට පරිමණන තම ප ච කරන්න ති න ෙක් නෝජ ලට ගන්න ල්ෙකරනේෂ. අපි සයිල්ලවල හුගක් තියෙන නැනො පරිමාණයව හැට පේන්නේ දනුවනි අහස අතර ස්තර කල ලක හස්ස අතර තිබන න ෙ නොල පුලනේ චුට හස අතරක් නො පමාණය හසයතර එකකපුලන් පයි කමරක්ගේ මෙ එමිතරේ යන්න මුකද පේන් නැති තරම් උඩයි ඒ වගේ නැනුමිට පරිමාණය අතම ඇතින් අ්‍යන්ත්‍ර භිවිහ අධ්‍යනය කරන්නේ භාවිතා කරනවා මෙම අනවිශයේදී යම්ද්‍රබ්්‍යයක විශේෂකස් කරලද තුන කඩක් කර එලෙක්ක්‍රොන කදම්බයක් දමන් කිරීම ැ ර ති සම්ප්‍රේශල ක්‍රනේ මංකවන ර්ග දෙකත්වයකල සම්ප්‍රේශෂල ්‍රෂ ා කරන්නේ මෙම විදුච්චුම්බ කාච් පද්ධති දෙකක්තිේනවා ඉලෙක්ක්‍රරොන තුවක් වත්තිේ මේකාරයන ඉලෙක්්‍රරෝන මේ නිදර්ශ කර විනි විදයනවා. ඉතාමත් තුනි නිදර්ශක තමයි ගන්න ඕන දැන් අපි ආලුගන්නේේෂ යනකොටමින් බ්ලේඩේෙන් කපලා ර්ශ අපිදක්න පොකු ජල නිගන් රොපරකින් දෙමඒවගේ රෝ රඩෙස් කැන්ටියයා කියනීම සිවියක් ගත්ත ඒවගේ මේක බ්ලේඩ්කින් කපල ගන්න මේ බ්ලේඩ එක න මේ කපන්න මයිකටෝමම් කල විශේෂපරන ඇතනක තාම තුනි නිදර්ශයක් ගන්නවා දුොර සම්ප්‍රේශ් ලක්ෂ අභ්‍යන්ත්‍රිහය තුනි කඩක් හර එලෙක්ට්‍රෝන කදම්බයක් ගමන් කරන ත්සාත් තුනි නිදර්ශයක් පාවිච්චක කරන්නඕන ක මොකදන්නේ සහර පදේශනට සමහර සයිලිවිහයට වැඩියෙන් සබන්ධන බැර ලෝම මේක අපි බැරලෝ දාලා වර්ණගන්නන්න ඕන මේ බලන්න එතකට මේ ඒක තැවල තියෙන බැරලෝ රැඳ ්‍රමාණය වැඩි. එනිසා ඒ ඉලෙක්ට්‍රොන ධාරාව යන සහරය ඩරයන සමහර්ත ගල සමාර්ථ න්ගල අඩුවෙන්යන. නිසාතම ප්‍රතිිබවයක් නිර්මාණය වෙන. හැමවිට ල්ලෙක් ්‍රොනෙක් ෂේද ජීවි නිදර්ශක භාවිතා කරන්න මකද මොකද මේ නිදර්ශකය කරිත්තකයක් තුළ තියෙන් ඕන ඒවගේ ඉල්ලෙක්ක්‍රෝනනික්ෂයේද කලුසුදු ප්‍රතිබිබ ාග විතරයි ලැබෙන්න් අනිසාි සීමමන්තති නවා පුඩියෝ බලනවනාට කලුදෙන් ඕෝල්ක කැත්සා ග්‍රයින් දඩක් වගේ කලුසුදී තමයි තියෙන්නේ සමහර කල් රයිස්ක ක තිනම කලුසුදු පතිබිම ෝිලල් ෙන්න නිදර්ශය තුනිින් ගමන් කර ඉලෙක්ට්‍රෝන රටාව ප්‍රතිම්බේ තෙරයක් මතර ප්‍රදර්ශනය කරයි ඒව මිල්ිෙක්‍රනිශෂයේ තවසීමමත්තනට කෙලිීමම හැතර බලන්න බෑ. ට ්‍රීන ගේ නත සන්දිිප් තිරයක් ොටසන්ගේ තිරයකින් තමයි ලන්න පුළුවන්ග එක පාර හැතිල බලන්න බැම එක්්‍රන හ නිදර්ශක තුන් ගමන්නනර ල්ලක්්‍රන වැඩි ප්‍රමාණයක් ිය්හ ගනව වර්ණගෙන්ව ඇති ප්‍රදේශවල පදර්ශන අතර. අ ල්ලෙක්ක්‍රෝණ ගවර්ණගෙන්ලා තින පලින් පේන අනිත්තැංගොල පේෙන්නේ නිසා තමයිර සම්ප්‍රීශල කකේෂය භාවිතයේයට වෙන්නේ එකයි ඉලෙක්ක්‍රොන ධාරාව නිදර්ශකය වි එනි අභ්‍යන්තර අති ශුද්‍ර වියවහේ මයිටකොඩ්‍රයාබල වගේ අන්ත ප්ලාන්ස් පවි ජාලිකා වගේ අති ශුද්‍ර වියහේ බලාගන්න තමයි සන්ම්ප්‍රේශ ලෙ ක්‍රනනිෂ ත ්‍රන්ස්පින් ෙක්ට මයික දිමිනික පරිලෝන ඩක් ස්කෑනින් ෙක් මයිටස්කෝ ස උල දැන බා ස්කෑන් කරනවා කියනෙ ඔයදැන් ගර්බනී මතාවක් එඒ පි ද ගන දක ර ම මරු දොදතර ති ල බලක දැන් ස්කෑන් කරන තු සෑන් කළ තමයි එතකට ඒ ස්කෑන් කරන වගේ ගත්නවා වන්න මෙතැදි වෙන්නේ අ ඉලෙක්ට්‍රන ධාරාව නිදර්ශකයේ පෘෂ්ටය මතවැදී පරාවර්තනය නවා. ඒගෙන් තම අපි ප්‍රතිබිම්යක් සසාධන්න මේ නිසාට පුරුවන් එනවා අති ශුද්දුර ත්‍රමාණ වග නිරීක්ෂණය කරන. දැ දෙෙ යනේ හගලගත්ත ලී ල. ම ලියක් ගත්තු ඔගන ලහදලන වාහිවලින් තරේ පත්ේ මේ ස්කැන ගලි කරමයික සුසුම වාහිනක මෙිහිම ඇතුළට යන්න පුළල මේමගේ තියනෙන එක ඇතුළට ස්කෑන් කරෙන යන පටඩ ගල තුට කියල එක කුව තියනන කූ ඇතුට හිම මේ ඉල්ෙක්ට්‍රොන දරාව යන්නපුොල ඇතිනිසාට ත්‍රිමාණ වියෝහයක් ලබාගන්න පුොලා අතිශුද්දුර ත්‍රිමාණවිියමකයි ලාගන්න ම කෙට මයිකස් කෝපේටද ලෙල්ටන්නේ සිහි ඉලෙක්ට්‍රෝන කදම්යක් නිර්ශකයේ මතපට ප්‍රිෂ්ටේමගින් පරාවර්තනය කරනු නිරීක්ෂණය පෙර නිදර්ශකට වැඩිවයෙන් රත්්‍රන්න ආලේපරන මට තියන මේක ස්කනිං ලක් ක්‍ර මයික්‍රස්කෝපයේ රත්තරන්න ආලේප කරන්න අර ඉස්සල කිව සම්ප්‍රේෂය ලෙක්‍රෝනෙක්ෂයේදී බැරලෝ ලේප කරන්න නිදර්ශක මත පතිවන එල්ෙක්ටෝණෙල්ි ඩි ප්‍රමාණයක් විසිරෙන අතර මේ මගේ වැඩි ප්‍රමාණයක් විසිරයන් ඉතිරි එෙක්ට්‍රෝන නිදර්ශය මගින් අවශෝෂණය කරන සමහර අවශෝෂණය කරනු මත්‍ර ප්‍ර් ත්‍රරිමාණභහය නිර්ීක්ෂණය කරන මයි සුදුසුතු මේඒක තියෙන්නේ අතිශුද්‍ර ත්‍රමාණි ත්‍රීඩෑමේෂනල් විෂණ එකක් මේකින් පේන අපි කනම වගේ තුත් කනය වෙන වෙන ඇතුි කොටස්සේම් බලාගන්න පුළුවන්. ත්‍ර ලෙක් නක්ෂ එෙක්්‍ර දාක්ක වන්නේ ඒකත් බර්ග දෙකයි සම්ප්‍රේශල ක්‍රනීශෂය දමාාන පතිබිබ යක් ලැබෙන්නේ පරිල ේෂ ්‍ර ති යක් ැබ. අපි මේ අනවීක්ෂ පිටිබඳ වෙනස්කම් අධ්‍යනය කරන්න න. අලෝගනිීක්ෂය එලෙක්‍රොනික්ෂය ගත්තො අල්ලෝකනිෙක්ෂක් බල නො වීදුරු කාචවලින් තමයි අලෝකිර නාභිගත කරන එලෙක්ට්‍රෝන අන්වේශෂයේ බිදදුච්චම්බභ කාච පාවිත්ති කරන එක කිය තියෙන අලෝකකිරන නාභිගත කිරීමට විදුරු කාච භාවිතා කරන. මුත් එලෙක්ක්‍රොන අන් නික්ෂයේදී ඉලෙක්්‍රොණ කදැම්භයක් පාවිච්චි කරන්නේ ප්‍රබල විදදුච්චුම්භක කාචක කියයන්න බෑ. දදු चුම්භක ෂේත්‍ර බිදු ුම්බග තමයි භාවිතක කරන්න එලේ‍රනාන් විශේී අලෝගන්නේි කෙලම් උපනතර හැතියලා ප්‍රතිමීම්බය බලන්න පුළුවන් නමුත් ඉලෙනික්ෂයහිම් බෑ සමාලට සධීප්ත තිරයක් නැතන් ඉලෙක්ෂ චාපස් මයිෝකප ඉමජර්ස් වලින් තමයි ප්‍රතිවිිම්බය බලන්න මේකෙේන අලගේය ප්‍රතිීම්බය කෙලින්ම ප වැ නිර්ේෂය කර පු. නමු ඉලේ‍රනිෂය ප්‍රතිබන්බේ කෙලිීම ප්‍රියවැසේ නිරක්ෂණය කරන බැහැ ඉල්ෙක්‍රණෙක්ෂයේ චාර්ූප භාවිතා කළ තමයි ඒවා නිර්ක්ෂණය කරන්න පුළුවන් එන්න ඉලෙක්ක්‍රනනාන් ෂදීඒවගේ මාල්ලෝක්‍යේෂයේදී තවත් හොඳ දෙයක්ති නව සජිමින්දර්ශ අපි ශුක්‍රණු සම්පයක් වයිකගතුත් ඒය පීන ොදැ අපි පෙන්වා ඉසල්ලමී පුකුණ ජලය හොඳට නිරීක්ෂණය කරොත් ඔය පැරමීසියෙන් මෙම දඟලනෝ. ක්‍රෂිකාාමගින් චාලනය වනම් බලාගන්න පු. ලක්ක්‍රනක්ෂහිෙන් වන්නේ ෙකේව මරතියන්නේ ඒ අජීවිනි දර්ශය රිත්තකයක් තුළතියන්නේ ක්ෂද ප ළලා ජීවිනි දර්ශය වගේ ජීවි දර්ශකත් පාවිචි කන පුළුව නමුත් ඉලෙක්‍රණ ෂේදී ජීවිනිදර්ශක විතරයි බලන්න පුළුවන්ගෙන ඉලෙක්ක්‍රනේ ෂේදී. ඒවගේ ආලු ගණනක්ෂේදී සත්‍යවර්රණ නිරක්ෂණය කරන පුළුවන් අපි පොකුමි ජලය බලවම හරිතැල්ගේ හරිත පාටි. දරල්ගේ හ තියන පොි දදුරල්ග න අන්විශ්‍යනය එක පාට අත්ත පාට බලන්න පුුව නමුත් ඉල්ලෙක්්‍රනිශය කල්ු සුද්දු ප්‍රතිබිම්බ විතරයි බලන්න පුුවන්. අලුගන්නේශෂයක නිදර්ශකයේ සප්තිවර්ණය නිීක්ෂණය කරන පුළුවන් නමුත් ඉලෙක්‍රනිශය භාවිතයේදී ස්වභාවික වර්ණ නිීශෂණය කරන බෑ චාරූප විකසනය කර තමයි ලබාගන්න ඕනේ ඒ වගේම හැබැයි සමහර වෙලාට ඉල්ලෙක්්‍රනිිෂය කලරයිස් එලෙක්්‍රමයිකස්කොප යත නමුත් ස්භාවික වර්ණ බලන්න බැ අපි අලු කනෙක්ෂේ විධ දයිවර් භාවිච්චි කරන බරණගන්න ටේන්ස් කෙලති නො මෙතලින් බල සැෆරනින් ෆාස්ීන් මෙමගේ එකඇන්ලන් බලු කෙෙම තියෙනවා ඉස්සර කාලමි වර්ණ ගැනීමම් තියන දැන්නේ එම තමනමුත් එලෙක්‍රනික්ෂ භාවිතයේදී බැරලෝහ හරි රත්රන් හරි තමයි පාවිිච්චි කරන්නේ ෂ වි ම අලුක නක්ෂ එක්ක් ඒවගේ ඇතරම අප ඉස්සලකවාගේම එසාටය මතර වෙන කම්මුගලට කියන්න පොල ගෙන ට්‍රන්ස් ි ලක් මයික කෝප මිතිනි අනවිික්ෂ වර්ගතුන තින අලුකනිික්ෂය මිතිනි සම්ප්‍රේෂ ඉලෙක්ට්‍රොනාන් ීක්ෂ මේ යනෙ පරිලෝකන ඉලෙක්්‍රන නෙක්ෂය මේක වලන්න පේන ඇති මේ උපනෙත තියෙනවා අවනත තියෙනු බීදුර කාාචපද දෙයකින් තමයි නාභිගත කරන්නේ මෙතර තමයි නිදර්ශකය තියෙන මේ මගේ මෙතනින් ඇහැ තියෙන නිීක්ෂණය කරන පුළුව අලෝක කිරන කදම්බයක් තමයි මේ පවිච්ච කරන්න. මේ ඉලෙක්ක්‍රොනික්ෂදක මේ උඩින් තේෙන ඉල්ලෙක්ක්‍රණන තුවක් වුවඉෙක්්‍රන් ගන්න එකක් කියලා තියෙන ඒකෙන් තමයි ෂට් කරලා ඉලෙක්්‍රනයන් ඉලෙක්්‍රොන හැට පේෙනෑ එකයි රෙක්තකය කරන්න වගෙන තියෙන මේ තියන එකයි දෙකයි කියලා කියන්නේ විද්දුක්චුම්බක විදදුරාශනයේ විදදු චම්භ ේතර තම් විදදුක්්චම්බ වලින් තමයි මේවා නනාබිගතගන්න මේක තියන මෙතරන නිදර්ශකය මෙතන තමයි බලන්න්න ඉ සධදිිප්්‍ර තිරේක තමයි මෙතන බලන්න වෙන්න. දර්ශන කවුලුවක මේ පරලෝ නිකණශේ තියන්නේ මෙහම එල්ෙක්්‍රන ධාරාව වැදිල මේ නිදර්ශකය මතවැද මේ ති නිදර්ශකය පරාවර්තනය නෝ. අදනි පරාවර්තනය වෙන්තමයි ඉලෙක්ට්‍රොනන් ප්‍රතිග්‍රහණය කළලෙක වර්ධනය කරලා මෙතනි නිර්ීශණය කරන්න. ත්‍රෝය තමයි තු මේක ඇතර ැලබෙන්නේ. දිබිය මේකත් ලැබෙන්නේ දීමමාන ප්‍රතිබිබ්‍යිය නමුත් පරිලෝක නිලෙක්්‍රණශයේ ත්‍රීමාණපතිබිම්බයක් ලැබෙන හරි ඒවගේ මේකේ ආලෝක කදම්භ මේ ඉලෙක්ට්‍රොන ධාරාව මේදකේ වෙනස මේකේ දීමාන පතිබිම්බය මේක ත්‍රරිමාන පතිබිම්බිය මේක තුනි නිදර්ශයක් පාවිච්ච කරන්න මේක ත්‍රමාණ දර්ශයක් පාවිච්චි කර අල්ලෝ ගනිශයේ කොටස්සේ මට පෙර කිව්වා පෙන්වා මේ ඇතරම උුනම් යන් උපනත මේ ති අවනත අවන තිය අවබල අධි බලය ඇන මේ චුරිට ති අව බලය මේ ති අදි බලය මේ ගල දේ තැන වැඩිකිරීම දහය කියලවගේ ගහලා ඇති මේ වැඩිකිීම හතර වැඩිකිරීම දහය මේවතයි වැඩිකිරීම හැටවගේ ති අදි බලය.මක බටක් රොටේ නෝස් පිස් කලන එක එකකමා. මේ සරුමාරුක දෙකත්වෙන තින රලු සරුමාරුකය සවම් සරු මාර්කයෙන මේක විශල් ප්‍රමාය අනක් ෂලන සවම්ින් චුට්ටක්චලන ෝකස් කරට ෆෝකසිං නොබ් දෙක්වවාමිතතා බන්ධ මේකන් තම අන්විීක්ෂාරගෙනයන්නේ මීතම වේදිකාව මතතියෙන කලිපස්ේදිකාමතිෙන කලිප්ස් මෙහර දෙෙන කඩන්සරේ කියලාමීතින ධර්පනය පරණේවය දර්පනයක් තිබ්බ ර්පන බන මේ යිට් ෝස ඇතිේ නවා ඉරිපස මෙතන තිෙනවා මේ කනි නිකාවක් කරපේ කැමරාය එකේ තියෙන ඩයිෆරම් එක වගේ කනි නිකාත් තියෙන ඒකෙන් ගක් කලට ඔගොලො මේ වැඩිපර ලයි්ාන්න පප මේ පැත්තිෙන් පිපස ගක් ලයිදාප පේ නත අන්වශෂ තවත මතයා ගන්න පේෙන් නත්තම් අනින්න එපා උගක් ලමයි ගුරුල්තුමීට පීරෝ යයාදිනය ඇඳින් නැතම් සුදු කලේ දේලෙ එන්න හරරියට ඇදොත් ෙර හරියට පෙන්න්නව තෙතරත්තාහි මේ මගේඒ ඔගලන්ට බලන්න පුළුවන් මෙතියෙන්නේ ලුණු අපිචර්මයක් බලලාඒවගේ මේ ලුණු අග්‍රය ටිප්ප එකක් ලූුණු වල අග්‍රසී භාජකය අරම්බලූ මේමගේ අනුන විා ද ල පු ික්ෂ ු ගදවල් බලන්න පුළ හරිර නිර්ක්ෂණහැකව න හොඳ හැක් ේ න ීක්ෂතිය හොඳ ව නොන මේමගේ නිර්ක්ෂණ කරන්න පුළුව එමගේ මේ යන්නේ රුදර තවරුමක් හදා ගන්න පුළුවන් මෙෙම ඔගලෝ පින්හකින් රුදුර බිඳුවක් මෙතන්ට දාලා මේ ආකාරයට මෙහෙම ගිහම අපට පුළුවන්ගෙන බ්ල්ස් මියර එක ස්ලයිඩ් එකක් මත රුදුර තැවුරුමක් සාදා ගන්නඒ රදුර තැවරුමක් සාදා මෙහම තමයි හුවක් ලවට ලැබස එහම චෙක් කරන්නේ මේ පේවාවද වැඩි පරමති රතුරද සරීත්‍ර සයිස් කකලන මේ හැතමති රතුදර සයිල ඒ ශාල සංක්‍යාතෙන් රතුරුදර සයිල. මේතින පට්ටිකා චූටර්දන හැතමගේ පට්ටිකා පට්ටිකා පලේටලෙස් කෑන පට්ටිකා ඒවගේ සුදුරදර සයිල අරතුරු සැයිලෝට විශාලයි ඒවා කනිිකාමයයි මේ නියවට්‍රෝෆීල අප පස්සේ දැනගැලබේ රුදරයාට කොන මේක අතරම ක්ඩිකා පහතර ද ෂ්ටය අති. වසායිලෙසා මොනසයිට තියෙනවා මොනසයිට වසාසයිලීම තමයි ප්‍රතිෂක්තියට වැඩගත්තෙන්නේ ඉති සුදුර සයිල මේවා දැක්ගන්න පුළුවන් රුදුර ඇවරුමක ඒවගේ මතන බැක්ටරි රැසයිල් එශිරිෂා කෝලයි කියන බෙක්ට රැල බෙසිල දගල දන්නද බෙක්ටරිය ර්ග තුනක් තියනවා කොකස් බැසිලස් පිරිලුම් කියලා කැනෙ ගෝලාකාර දණ්ඩාකාර සහ සරපිලාකාර කියලා දඩාකාර හැදි බක්ටරිය බවන හැබේ බලන්න වැඩිකිරීම දහ විශාලලයම ගන්න ඕනේ ඒසදා රුපණිත කාචය සහ කදාපතර වීදුරුල් වර්තනාකට සමාන ගිල්ලුම් ටෙල් ඉමෂ නොයිල් කෙලති න ඉමශ නොල් දන්න ඕනෑ ඉතිං ඒක විශේෂ ශිල්ප්‍රකමය සාමානය ගොල්ලුන්ට ඒක එන්නේ නැහැ එවට ඒ වගේත් තීනවා කියල මතතියා ගන්න ඇත්ත සාමාන්‍ය බැක්ටේරයා හරි අමාරුවය ගලන්ගේ විද්‍යාගාරවල බලන් ගක්මති එවනට බතක ඇති ඇන්ටන්ව ලිවෙන් හුක් මේ ජාතතිවන බලති ග්‍රෑම් වර් ගැනීමක්ලන සුදුරජ විද්‍යාවට දත් පේනවා ග්‍රෑම් න ග්‍රෑම් රනෙලත් වරන ගන්න පුළන් මේතිනේ ශුක්‍රාණු සයිල ශුක්‍රාණු සාම්පලයක් අනිික්ෂ දරපල පාම ශුක්‍රාණුල හිසක්සා වලිගයක් තියෙන ඇති මේ තිෙෙන හිසසා වලිග මධදෙකොටසුකුත්තියන රම සජීවි නිදර්ශකයක් ගලොත් ශුක්‍රණන හහිම දංගනෝ මනිරීශ්ණය කරන්න පූළුවන් වෙන්න ඕනේමතින් ලෝක විශාලතම සයිලයක් අමයිේ එනෝගලට ඕන්නම් මේ ගෙදරීම බලන්නපුළුව මනද බිත්තර කහමද එක ඇන කිලි ඩීම් ඇහැට පේනෝ හැ පේ තන ශාල සයිලයයක් කුගලට අද දැංගීල බලන්න පුල ඇහට පේනතන විශාල සයිලතයි බිත්තරයක් ක පිරිසක්‍රදානෝ බිත්තර කහමදේ කියන්නේ කිිබ හරියට තිබුණ නම් රැක් කන ඒකෙන් කුකුල් බේ නැතැන් කුකුල් පැකියෙක් ලැබන්නු මෙදින කොපුල් සයිලේ කියලා අ කං හර හරිම නරකක් අරගෙන මෙහිම ූඩ මේ ඇතුළිැන අපේ මක කුහර ඇතුළට මෙම හුරල කොපුල් සයිල ගන්න පොලා මේක තෙනෙ ශල්කම අපිච්චද සයිල ශල්කමිචෂ සල බලාගන්න ොල ියාගරල සාමාමනඒව කරනවා කොපපුල් සයිල තැවරුම හදල ඒ අන්විශ්්‍යදා බලන්න පුළුවන් ස්වාම සෙපිටිලියම් සෙල්ස් තිේන සමර ඩන්නේ පරීක්ෂණයට එහෙමත් කොපුල් සයිල පරීක්ෂ කරනමු ක මේවැෑ ඩන්නේක්ක් කරන්න පුලො හරි ඉල්ඟට මේ පෙන්න්නන්නේ ඉලෙ කෝනෙක්ෂයම් බලපුවා මේ තිෙන්නේෙ කශිකා නැත්තම් පක්ෂම පක්ෂම කෙස්ෙ මේ පක්ෂම මේ වගේදැන් නාස්මාර්ය ඇතුළ තිනො පක්ෂම මේතියන්නේ ටම් ි ෙක් ක කෝප කරයිස්ක ලති ික කළුද පතිි එන්නන්නේෙළලා රම මේ වර්ණ ගන්නවල මීතියෙන්නේ දීමානපති බිම්බක් එන්නේ ඒගේ මේ ති ස්කෑනංග ලෙක්රමයි ම එක ද ගලන පේනවා මේ කශිකා නැත පක්ෂම හරයටම ත්‍රරිමානව දකිට ලැබෙනවාමීතියන්නේ ඊස් ඊස්ට කියන දිලීරය ඊ පාංහ දන්න එහෙම ගන්නවා ඉතින් මේක ට මුලින් බලපවාන්ම මේ විදිරේනවා ස් මුලින් බලපවාන් මේ විදිර පේන ස් ශේෂ ලක්ෂ තමයි බඩික් නැත ඊස්ට අපික නො අංකුරනය පෙන්න්න නො එක දැක්ගන්න පුළො මේ ස්කෑනිිග ලෙක්කර් මයිකරස්කෝපකෙන් බල සත් සයිලල විශාලත්වයන් ගත්තොත් හෙම අපි දන්නවා මීට ප්‍රමාණයන්තම අපි සාමානය පුද්ගලයක් මනිසායි මීටයක් ත්‍රරාගේකයි දසම් පාක් ගෙතර උසයි මිටය න මේ අන්නෙ ඩයිකන මීටික බලන්න පුල හැටකට පෙ පන්ටරදත් හැට පේනතන විශාලේවා ඉතින් ම හර. පේෂි සයිලේම හැට පෙන තරන විශාලයි චිකනෙක් මංක වගේම ඉකිලි ඩිම්බයක් බලන්න පුළුවන් ෆරොග්ගෙබ් එකඇන මඩි ඩිම්බේ ඉටවඩක් පොඩි මෙතිනිින් මෙන්ද මේටික අලු ක ෙක්ෂන්තය බලන්න පුළුවන්ගන්න අල්ලෝක ඩෙක්ෂන් බල පුලුවන්ගවෙන්නේ. මානව ඩිම්බේ මේ හරිය තියෙන්නේ. බොහෝ ශාකසා සත්ව සයිල මයික්‍රමිට දහය සිට සීද දක්වා විශාලත්වයන මයික්‍රමිටර වලින් තමයි ශාකසයිලව විාලත්වයේ මනන්නේ පසනවා නෂ්ටිය සාමානය අලක නික්ෂය බලන්න පුළන්ගේනවා සහර හ බක්ටිය ලක නිශය බලන්න පුළන් යිටකොන්ඩ්‍රියයාත් බලන පුළුවන්ගේන පරිසම බැලූත් බලන්න පුළුවන්ග සමහර බැක්ටීරියත් දීක්ෂය කරන පු හැබයි උගක් ක්ටීරයහම බලන්න පුළුවන්ගන වගේ වෛරෙස බලන පුුවන්ගන ලෙක්්‍රො නික්ෂරතම බලන්න පුුව මේ දක්වලතින එකයි මේ ැක්ටේරියයා ඇතරම සයිල්වල අති ශුද්‍ර වව. සයිලවල තිබෙන මයිටකොන්ඩ්‍රියාවට අමතරව තියනෙනවතින අන්ත ප්ලාන්ස් ප ජාලිකා ගොල්ගිදේවගේ ඒවගේින් බැක්ටීරියයා මේ මයිටකන්ඩ්‍රියයා ඒවගේ වෛරස වෛරස මේ රයි සෝම හුගක්ම පොඩි බලන්න පුළුවන්ග ඉලෙක්‍රොනික්ෂයෙන්. සමහර පරෝටීනත් ඉල්ලෙක්‍රනනික්ෂෙන් බලන පුළුවන් ලිපිඩත් විටඩක් කොඩි ඊරත්තරයවා ඊඩත්තඩාක් ුඩායවා ඇහෙම් බලන්න බෑ ඉලෙක්‍රනිික්ෂයට බලන්න බෑ එකයි කෙලතියනෙ අවුරුවක් පරමාණෝ දැකලනේ පරමානෝ විතරක්න මේ ඩියෙන්න්නේ අනුවඋනත් දැකලනයකට මොඩ්ල එකක් තියන්නේ එක ඇහෙන් දකලනේ වගේ පලාාසපටලි බි්හ වනත් ඉලක්ේෂ බලව මෙන මෙිහිම පීන්නේ එකට තරව විචිත්‍ර ආකෘතියක් ලියලතියෙන්නේ මතතියාගන්න මේවාගේ හැමදේම හැට පේන්නේ ඇහැට පේ ඇති වාලු කනික්ෂම් බලන ආලු ක නක්ෂ බලන්න බැරිව තමයි ඉලෙක්‍රනනිෂයම් බලන්න හැබ එල්ෙක්ක්‍රනිෂ තිබත් මිනිසාට සමහරයව තාමත් බලාගන්නඩ බැරිවිලා තිවා බලන්න ඕනද ද කියන එකත් ප්‍රශ්නයක් ති මේේ දක්කල තියනෙ ඒේකයි පිවෙහෙන් බලන්න පුළුවන්ගේ ව තියනවා ආලුකනිික්ෂි විතරක් බලන්න පුළුවන්ගේ තිනවා ඉලික්‍රණනිශ්්‍යය යටතී බලන්න පුළුවන්ඒව තියෙනවා. තින්මානව උස මේ මගේ නිවරෝණයක දිග මේ හරය කිලි ඩිම්බය ගිමිඩිම්බය මෙවා ඇහෙම් බලන්න පුළුවන් පිවෙහෙෙන්. ඉතිින් එහට ගහාම මානව ඩිම්බයක් ගත්තොත් ඒවගේම ශාකහ සත්ව සයිල නෂ්ටිය බැක්ටීරියයා මයිටකොන්ඩ්‍රයා වගේ බලන්න වෙන්නේ ආල්ලෝක අන්විීක්ෂෙන් ඊදත්තඩා කුඩායවා එකනක් උඩාම බැක්ටීරියයා වයිස රයිබ සෝන්ගේවා ඉලෙ ක්‍රොනික්ෂයටද විතරයි නිනිීශෂණය කරන පුළුවන් වෙන් හොඳ එඩකොට අද පාඩමීදී අපි සාකච්ඡා කරේ ජීව සයිලිය පදනම කියන එක කෑටතේ අන්වික්ෂ පිළිබඳ අප සම්පූර් පාඩම කර ඒවාගේම උගලන්ට නික් නික්ෂණය කන්නන්නේ කොහොම කෙනකත් කර හැබැයි මේ සේට බඩා පටිනෝ ඔු පසලේ ගුරුතුමිත් එක්ක ගුරුතුමත් එක්ක හරියටම අනනිික්්‍ය දාලා බලන්න කොහමද වැඩයි කරන්න කියලා. අපි ඊළඟ පාඩමේදී ජීවේ පසානික සය සයිල පදරමයටතේ පෝකරවට ස යුගරට සයිල වියහේ ගැයි කියඩන්.